කතරගම පූජාවට්ටියට බැතිමතුන් මස් මාංශ තියෙන එක ගැනයි දැන් අපි කියන්න යන්නේ. හොඳයි. කතරගම පුදබිමට සිදු කරන අගෞරවයන් දිනෙන් දින වැඩි වී ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සෝමපාලටි රත්නායක මහතා පවසනවා. ඊවැගේම පසුගිය දිනවල කතරගම දේවාල භූමියට ආසන්නයේ පිහිටි කඩවර දේවාලයේ සංඝවාතිපදී සොයාගත් දඩමස් සිද්ධිය මුල් කරගෙන ඇතැම් පිරිස් මේ සිදු කරන බවද ඒ මහතා කියා සිටියා. කොහොම හරි මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රධාන කපු මහතා කිව්වේ කඩවර දේවාලය යනු මෑත ඉඳිකල දේවාලයක්. මෙම දේවාලයේ දෙවියන්ට පුද පූජාවන් තැබීමට නියම කර ඇත්තේ පළතුරු හා රස කැවිලි තමයි. හැබැයි මෙහෙණු ලබන ආරූඪයන් ඇති ඉතා සුළු පිරිසක් පිළී ජාති මස් මාංශ දෙවියන්ට තැබීම නිසා අදාළ කපු මහතාද ඒ සඳහා ඉඩ දී තිබෙනවා. ඒ වගේම මේට පෙර බිත්තර වැනි දේවල් පූජාවට තබා අසුවීම නිසා කඩවර දේවාලයේ කපු මහතාටද අවවාද කර නැවතත් මස් මාංශ නොතබන ලෙස අවවාද කර තිබුණා. එහෙත් එම අවවාද නොසලකා හරිමින් ක්‍රියා කළා. කොහොම හරි පසුගියදා මුව මස් ළඟ තබාගෙන අධිකරණයෙන් දඩ ගැසූ කපු මහතාගේ පුතාගේ වැඩ මේ වන විට තහනම් කර තිබෙනවා. ඒ වගේම මෙම ක්‍රියාව මෙම පුද්ගලයා කර ඇත්තේ අෂ්ටඵල බෝධිය සහ කතරගම දේවාලය ආසන්නයේදී නිසා කතරගම දෙවියන්ට ගෞරව දක්වන බැතිමතුන් නිතර මේ සම්බන්ධව මගෙන් විමසනවා. කොහොම හරි කඩවර දෙවියන්ට පූජා තබන බැතිමතුන් මින් මතුවට පූජාවන් තබන විටදී පළතුරු වර්ග හතක් හා කැවිලි ඇතුළු ද්‍රව්‍ය පූජාවට රැගෙන එන ලෙස දන්වනවා. ඒ වගේම සිගරට්, අරක්කු, ගංජා, අබින්, මස් මාළු, කරවල පූජා භූමියට රැගෙන නොවන ලෙස කඩවර දෙවියන් පුදන බැතිමතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. හොඳයි ඉතින්, කතරගම යන අය හා කඩවර දෙවියන්ට පූජා තබන අයත් ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න මතක කරන්නත් එපා. ස්තුතියි.